තවමත් අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර පාන ලබා දෙන්න මේ රජය කටයුතු කරලා නැහැ. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න සිදු වෙනවා. දැන් මේ දින කීපයක් වෙනකොට 1000කට වඩා ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන තියෙනවා. එතකොට දැන් මේ ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාම සැරිසරනවා. ඉතින් කවුරුත් හිතනවා නම් මේක මේ මිනුවන්ගොට්ට දිවුලපිටියට පමණක් සීමා වෙලා කියලා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාම මේ අය සැරිසරනවා. දැන් මෙතන විමතියටපත් වෙන කාරණාව තමයි ඊයේ දිනේ අපි පාර්ලිමේන්තුවෙත් මේ ගැන ප්‍රශ්න කරා. දැන් ගම්පහ දිස්ත්‍රික්කයට තවමත් ඇඳිරි නීතිය දාලා නැහැ. දැන් ගම්පහ දිස්ත්‍රික්කයට දැන් මේ ගොඩක් අය හිතනවා ඇති මේ ගැන වැඩිපුර කතා කරන්නේ මේ දේශපාලනීකරණය කරන්න මේක මේ දේශපාලන වාසියක් ගන්න. ඊයේ දිනේදී මේක ප්‍රශ්න කරාම මම පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය ඇමතිතුමිය කිව්වේ මේ දේශපාලනීකරණය කරන්න කියලා. මේක දේශපාලනයක් ගැන කතා කරනවා නෙමෙයි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවත් මේ සමස්තයක් හැටියට මේ රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව අපි වගකිව යුතු විපක්ෂයක් හැටියට අපි ප්‍රශ්න කරන්න ඕනේ. දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණියට, බියගමට, වත්තලට ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ තව කොට්ටාස් ගණනාවක් තියෙනවා ඇඳිරි නීතිය නොදාපු. දැන් අපි හැමෝම දන්නවා දැන් පෑලියගොඩ ප්‍රදේශයේ දැන් අපිට ආරංචි වෙලා තියෙනවා පෑලියගොඩ ප්‍රදේශයෙන් උත් ආසාදිතයින් හමු වෙලා තියෙනවා. දැන් තවමත් නමුත් පෑලියගොඩ ප්‍රදේශයට ඇඳිරි නීතිය දාලා නැහැ මේ වෙනකොට. ඒකෝ දැන් පෑලියගොඩ ප්‍රදේශය ගැන ගත්තාම විශේෂයි. මොකද පෑලියගොඩ ඒ ප්‍රදේශවල ඇත්තටම අර නිවාස ගත්තාම ළඟ ළඟ තියෙන නිවාස ඒ ගෙදරක විශාල ප්‍රමාණයක් ඉන්න ඔබ දන්නවා අර මේ මේ වතු නිවාස විදිහට ඒ ඒ ප්‍රදේශයේ තියෙන්නේ. එතකොට ඒ වතු නිවාසවල මේ 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 වෙනකොට දැන් සැරිසරලා තියෙනවා. දැන් මම අද දිනේදීත් කතා කරා ඒ වෛද්‍ය ශාස්ත්‍රයේ ගම්පහ දිස්ත්‍රික්කයේ බාර අය. ඒ අයත් තාම පුදුම වෙනවා ඇයි මේ ප්‍රදේශවලට ඇඳිරි නීති දාන්නේ නැත්තේ කියන එක. දැන් අපිට ඌමනාව තියෙන්නේ මෙතන මේ පැහැදිලිවම කියන්න ඕනේ මේ ආර්ථිකය කඩා ගන්නවත් එහෙම නැත්නම් මෙතනදී දේශපාලන වාසියක් ලබා ගන්නවත් නෙමෙයි. නමුත් මේ ප්‍රදේශ ආරක්ෂා කරේ නැත්නම් අනිත් එක දැන් උදාහරණයකට පෑලියගොඩ. පෑලියගොඩ කියන්නේ මොකද්ද? පෑලියගොඩ පාලමෙන් එහා කියන්නේ කොළඹ. කොළොන්නාව මේ ප්‍රදේශ. එතකොට දැන් ඒ වතු වලට ගියෝති. මේ මේ පාලමෙන් එහි මෙහි. එතකොට මේ කිසිම පුද්ගලීන්ව යම් යම් පොලිස් ඇඳිරි නීතියක් පාවිච්චි කරන්නේ නැතුව මේ අය මේ සැරිසරනවා කිසිම ගැටලුවක් නැතුව. ඉතින් ඉතා භයානක තත්ත්වයක් තියෙනවා. දැන් එතනදී කියනවා දැන් ආසාදිතින් හඳුන ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා මත ආසාදිතින් හමු වුණාට පස්සේ තමයි ඇඳිරි නීතිය දාන්නේ කියලා. මං හිතන්නේ නම් ඒකට කලින් ඇඳිරි නීතිය දාලා දවස් කීපයකට හරි ආසාදිතීන් හමු වෙනවද නැද්ද කියලා තීන්දුව කරන්න ඕනේ. මොකද ආසාදිතීන් හමු වුණාට පස්සේ ඇඳිරි නීති දානකොට ඒ ආසාදිත රෝගියා හතර වටේ ගිහිල්ලා ඉවරයි. ඉතින් අද ආසාදිතියා හමු වෙලා පැලියගොඩ ප්‍රදේශයේ තාමත් ඇඳිරි නීතිය පවත්වන්නේ නැහැ. ඉතින් ඒකින් දැන් මේ රටේ ගම්පහ දිස්ත්‍රික් ජනතාවට පම්මනක් නෙමෙයි. එතන අල්ලපු වැටේ තියෙන කොළඹ දිස්ත්‍රික්කයට. මොකද විශේෂයෙන්ම අපි දැන් කොළඹ දිස්ත්‍රික්කය ගත්තාම ආර්ථික ප්‍රධාන මර්මස්ථානයේ හැටියට ගන්න මේ කොළඹ දිස්ත්‍රික්කය. ඒතකොට කොළඹ දිස්ත්‍රික්කයට මේක ආවොතින් එහෙම ලොකු ගැටලුවක් වෙනවා, ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට මම විශේෂයෙන් කියන්න ඕනේ මේ ගම්පහ දිස්ත්‍රික්කයේ තත්වය තවමත් භයානකයි. තවමත් ඒ නිසි තීන්දුව తీරන හරි වෙලාවට ගෙනෙන්නේ නැහැ. ඒකින්ද ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව පමණක් නෙමෙයි මේ රටේ ජනතාවත් මේ දෙවන රැල්ල මීට වඩා භයානක තත්වයකට යන්න පුළුවන්. ඒක ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. ඒ වගේම දැන් ඇඳිරි නීති දාපු ප්‍රදේශ මේ වෙනකොට දැන් උදාහරණයක් ඇට ඉස්සල්ලාම ඇඳුරු නීතිය දැම්මේ දිවුලපිටිය පොලිස් වසමත් මිනුවන්ගොඩ පොලිස් වසමත්. එතකොට මෙන්න මේ ප්‍රදේශ මේ වෙනකොට දවස් 4ක් විතර ඇඳිරි නීතිය පවත්වලා තියෙනවා. දැන් අද උදේ ඉඳන් මට දුරකථන ඇමතුම් එනවා මේ ප්‍රදේශවල
අහිංසක ජනතාවගේ ඒ අයට අවශ්‍ය පහසුකම් කිසිම පහසුකමක් මේ වෙනකොට ලැබිලා නැහැ කියලා. ඒ කියන්නේ දැන් කඩවල් වැහලා දැන් මේගොල්ලන් මේ මේ රටේ ඉන්න අහිංසක දුප්පත් ඒ ප්‍රදේශවල ජනතාව සති ගානකට ආහාර සපයාගෙන ගෙවල් වල තියාගන්න නැහැ. එතකොට ගමේ මිනිස්සු මේ ගමේ කඩේට ගිහිල්ලා තමයි යම් යම් අවස්ථාවෙන් ඊටක කරන්නේ. පෞගිය කාලේ මේකට ක්‍රමවේදයක් තිබ්බා. එතකොට මේ මේ වාහන ගිහිල්ලා වාහන තුලින් හරි ඒ අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබා ගන්න ක්‍රමවේදයක් තිබ්බා. දැන් එහෙම දෙයක් නැහැ. එහෙම යන්න මිනිස්සු බයයි. මේ 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 වෙළඳොඩට කිව්වොත් එහෙම මිනුවන් උට දිවුල පිළිට ගිහිල්ලා මේ වෙළඳාම් කරන්න කියලා මොලේ අමාරුද කියලා අපෙන් අහයි. ඒකින්ද ඒකට අවශ්‍ය ක්‍රමවේදයක් රාජ්‍ය යාන්ත්‍රණය තුලින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් අඩු ගානේ ඒ ඒ සහන මල්ලක් දැන් මේ ආණ්ඩුව කිව්වනේ ජනතාවට සහන මල්ලක් ලබා දෙනවා කියලා මැතිවරණ කාලෙදි. මැතිවරණේ දැන් ඉවර වෙලා ඒ ජනාධිපතිවරණ ඉවරලත් දැන් අවුරුද්දකට ලං වෙනවා. මේ වෙලාවේ හරි ඒ සහන මල්ල ජනතාවට දෙන්න මේ ගම්පා දිස්ත්‍රික්කයේ මේ ඇඳිරි පොලිස් ඇඳිරි නීති දාපු ප්‍රදේශවලට කරුණාකරලා ඒ අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ලබා දෙන්න. නැත්තම් මේගොල්ලන් කොරෝනා නෙමෙයි බඩගින්නේ මැරෙනවා. ඒකින්ද කරුණාකරලා මේ ගැන අවධානය යොමු කරන් තවමත් අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර පාන ලබා දෙන්න මේ රජය කටයුතු කරලා නැහැ. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න සිදු වෙනවා. එහෙම නැත්තම් මේ රටේ බඩගින්නට මේ අය ගෙවල් වලට වෙලා ඉන්නේ කඩවල් කඩලා හරි බඩු ටික ගන්න බාණ්ඩ ගන්න තමන්ගේ දරුවන් අඬනකොට තමන්ගේ පවුලේ අය බඩගින්න ඉන්නකොට මේ නීතියෙන් පිට හරි ගිහිල්ලා ඒ අය වෙනුවෙන් තමන්ගේ පවුල රක ගන්න මිනිස්සු ක්‍රියාත්මක වේවි. ඒකින්ද කරුණා කළා රජයේ යාන්ත්‍රණය තුලින් කරුණා කළා ඒ අවශ්‍ය අත්‍යවශ්‍ය බාණ්ඩ ලබා දෙන්න කටයුතු කරා. ඒ වගේම ගැන වෙලාවේ විශේෂයෙන් කියන්න ඕනේ දැන් මේ ඔක්කමත් මේ රටම කොරෝනා එකට බය වෙලා කොරෝනා එකෙන් බේරෙන්න යනකොට අපිට දැනගන්න ලැබෙනවා මේ ආණ්ඩුවේ 20 වන සංශෝධනය හොරපාරේ ගෙන්නයි උත්සාහ කරන්නේ. එතකොට දැන් මුළු රටේම අවධානය තියෙන්නේ මේ COVID-19 කොරෝනා වසංගතය ගැන. නමුත් රටේ මේ රජයේ ඌමනාව තියෙන්නේ මේක තුලින් 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුව තුලින් රටේ නීතියක් බවට පත් කරන්න. ඒකින්ද අපි අවධානයෙන් ඉන්නේ. දැන් මේ වෙනකොට අපි විරෝධතාවයන් බලාපොරොත්තු වුණා විරෝධතාවයක් ඒ වෙනුවෙන් ඒකට එරෙහිව කරන්න. නමුත් රටේ තියෙන තත්ත්වයේ හින්දා අපි වගකීතු විපක්ෂයක් හැටියට අපි ජනතා විරෝධතාවයන් සිදු කරන්නේ නැහැ. නමුත් අපි අවධානය යොමු කරන මේ ආණ්ඩුවට මේ රටේ ජනතාව රවට්ටලා මේ රටේ ජනතාව වෙනත් ප්‍රශ්නයකට යොමු කරලා 20 වන සංශෝධනය පිළිබඳව කතා බහකට එන්න එපා දැනට. රටේ මීට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ විසඳගෙන අපි ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඒ 20 වන සංශෝධනය ගැන අපි විසඳන්න අපි කටයුතු. ඒ වගේම තමයි දැන් මේ රටේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව කොරෝනා එහෙම නැත්නම් COVID-19 වසංගතයට බය ඉන්නකොට අපේ රටේ සමස්තයක් හැටියට ජනතාවට එදිනෙදා වේලවල් කන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. මම මේ ගැන විශේෂයෙන්ම කියන්නේ අද පොල්වල මිල ගණන් දැක්කාම හාල්වල මිල ගණන් දැක්කාම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් දැක්කාම අර මට මතකයි බන්දුළු ගුණවර්ධන අමාත්‍යතුමා කිව්වා මේ මේ පොල් පේනවා කියලා නේ. පොල් විතරක් නෙමෙයි පොල් හාල් ඔක්කොම පේනවා. මේ 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 වගේ තත්ත්වයකටපත් වෙලා තියෙනවා. අද මුළු රටේම ජනතාවට ජීවත් වෙන්න බැරි ජීවන වියදමක් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්නෙත් නැහැ. ඒ සහනය ජනතාවට ලබා දෙන්නෙත් නැහැ. ඒකින්ද එළව පොල් පමණක් නෙමේ එළව තියෙන පොල් හාල් ලුණු හැම දෙයක්ම පේන තත්වයකට මේ රටේ ජනතාවපත් වෙලා තියෙනවා. කරුණාකරලා ජනතාව
ජීවත් කරවන්නට අවශ්‍ය පියවර ලබා දෙන්න මම මේ වෙලාවේදී විශේෂයෙන්ම කියනවා මේ රටේ ජනතාව රැවට්ටුවා මේ රටේ ජනතාව රැවට්ටුවා රිෂාඩ් බදුරුඩීන් අමාත්‍යවරයාගේ සහෝදරයා ඒ මැතිවරණ කාල සීමාවේදී කරපු ඒ රංගනය දැන් අද ඇවිල්ලා තියෙන කොටින්ම කිව්වොතින් කාදිනල්තුමාවත් රැවට්ටුවා මේ ආණ්ඩුව ඒ වගේ තත්ත්වයක් ඇති කරේ දැන් කියනවා මැතිවරණේ ඉවරලා මැතිවරණේ ජයග්‍රහණය කරාට පස්සේ දැන් කියනවා නෑ කිසිම සම්බන්ධයක් නෑ කියලා ඒක හින්දා එයාව නිදහස් කරා කියලා ඒ අපිට තියෙන ගැටලුව තමයි කොහොමද මේ රටේ ජනතාව රැවට්ටුව හැටි තා පැහැදිලිවම මේ ඒ ජාතිවාදය ආගම්වාදය අවුස්සලා ජනතාවට මැතිවරණයේ ඉලක්ක කරගෙන සංවිධානාත්මකව විපක්ෂයේ අපේ කණ්ඩායමටම දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරා දැන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ සාධාරණය ඉටු වෙනවද කියන එක සැකසහිතයි।